සමන්දිවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුප්පානි ඒව පචිනන්තං ව්‍යාසන්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝ මච්චුවාදාය ගච්ඡති. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 37 වන දේශනාව පුෂ්ප වර්ගයේ 3 වන දේශනාව. උප්පාණි හේව පචිනන්ත මල් නෙලන කෙනෙක් වගේ ව්‍යාසන්ත මනසන්නරං පංචකාමය නම් මල් හොයන විවිධ කාම ගුණයන්හි ඇලුණු සත්වයා සුත්තං ගාමං මහෝගෝව නිදාගෙන ඉන්න ගමක් මහ ගං වතුරකින් මොහොතට අරගෙන යනවා වගේ මොහොතට ගහගෙන යනවා වගේ මච්චු ආදාය ගච්ඡති. මාරයා විසින් අපාය සංඛ්‍යාත මොහොතට රැගෙන යනවා. අපාය නම් වූ මොහොතට රැගෙන යනවා කියන මේ අර්ථ සහිත දේශනා. මහා කොසල් රජතුමාගේ පුතා පසේ නදී කොසල් රජු කොසල් කුමරු සහ මහා ලිච්ඡවි මහාලී කියන කුමාරය ලිච්ඡවි රාජ්‍යයේ රජකුමාරයා මල්ල රජවරුන්ගේ පුත්‍රයෙක් වෙන බන්දුල කුමාරයා කියන තුන් දෙනෙක්. ඒ කියන්නේ කොසල් රජතුමාගේ පුතා පසේ නදී කොසල් රජතුම කුමාරයා ලිච්ඡවින්ගේ කුමාරයා මහාලී මල්ල රජුන්ගේ කුමාරයා බන්දුල තුන් දෙනාව ඉගෙන ගන්න ගිය කට තක්ෂිලාවට තක්ෂිලා නුවර නැවතෙන අතරේ එයාලා මුලින්ම සම්බන්ධ වුණා යහළු වුණා නැවත පැමිණෙද්දිත් එයා එකටමයි ඇවිත් තිබුණේ. ඉගෙනගෙන අවසන් වෙලා තම තමන්ගේ ගම් රට බලා ගමන් කළා. පසේ නදී කුමාරයා පියාණන් ඉදිරියේ ශිල්ප දක්වලා ඒ කෝසල් රාජ්‍යයේ සවැත් නුවර තමයි අගනගරයේ එහි රාජ්‍යයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියේ ඔය පසේ නදී කුමාරයා නැත්නම් කොසල් රජතුමා. මහාලී කුමාරයා ලිච්ඡවීන්ට ශිල්ප ගැන්නුවා. නමුත් එයා අන්ධ වුණා. ඒ නිසා මහාලී ලිච්ඡවි ගුරුවරයාට ලක්ෂයක් ආදායම ලැබෙන වාසලක් හදලා දීලා එයාට 500ක් ශිෂ්‍යයෝ හිටියා. එයාලට උගන්වමින් එයා වාසය කළා. මල්ල රජවරු මිටියකට උණගස් 60 ගාණි බැඳලා උණමිටි 60ක් ඒ හැම උණමිටියක මැද යකඩ කූරක් දාලා මේ සියල්ලම කපලා දැම්මොත් ආන්න එතනින් රජකම ලැබෙනවායි කියන මේ කරණය නිසා බන්දුල කුමාරය අහසට අසූරියනක් අහසට පැනලා කඩුවෙන් මේ මිටි ටික කැපුවා. කපාගෙන යද්දී අන්තිම උණමිටියේ මැද තියෙන යකඩ කූරේ කඩුව වැදුනා. හඬක් ආවා. ඉතින් මගේ ඥාති මේ උණ මිටියේ මැද යකඩ කූරු තියෙන බව කිව්වේ නැහැ කියලා දුකක් ඇති වුණා. කලින් කිව්වනම් ඒක සියල්ලම හඬක් නැති වෙයි. කියන්නේ 59කම යකඩ කූරු කැපිලා තියෙන්නේ. මේක දන්නේ නැති නිසා එකක් විතරක් ඉතුරු වුණේ. කිව්වනම් කපලා දානවනි කියලා එයා කල්පනා කළා. දුකටපත් වෙලා කලකිරිලා සවැත් නුවරට යන්න ගියා. ඒ සවැත් නුවර පසේ නදී කොසල් රජතුමා බොහොම සත්කාර කළම යාළුවව පිළි අරගෙන සේනාපති තනතුරේ තැබුවා. ඒ තමයි බන්දුල සේනාපති.
ඉති උඩුමහලින් රජතුමා දවසක් කොසොල් රජතුමාට පේනවා අනාථ පිණ්ඩික චූල අනාථ පිණ්ඩික විශාකා සුප්පාවාස වැනි උපාසක උපාසිකාවන්ගේ ගෙවල් වලට දහස් ගණනින් ස්වාමීන් වහන්සේල වඩිනවා. ඉතින් විමසුව මේ ස්වාමීන් වහන්සේල කොහෙද වඩින්නේ? එතකොට උත්තර දුන්නා ස්වාමීන් අනාථ පිණ්ඩික විසිටුතුමාගේ ගෙදරට දහසක් 2000ක් වඩිනවායි කිව්වා. චූලනාථ පිණ්ඩික සිටුතුමාගේ ගෙදරට 500ක් වඩිනවායි කිව්වා. විශාකාවගේ ගෙටත් 500ක් වඩිනවායි කිව්වා. සුප්පාවාසයේ ගෙටටත් 500ක් වඩිනවායි කිව්වා. සුප්පාවාස කියන්නේ සීවලී ස්වාමීන් වහන්සේගේ අම්මට එතුමිය මේ ශාසනේ පැහැදිච්ච සෝතාපන්න ශ්‍රාවිකාවා. එතකොට මෙසේ වැඩම කරන වහල රජතුමත් කිව්වා එහෙනම් මගේ රාජ්‍යයේ ඉන්න සිටුවරුන්ට එහෙම දන් දෙන්න පුළුවන් ඇයි මට බැරි? මමත් දන් දෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන 500ක් මහා සංඝ රත්නයට ආරාධනා කරලා දවස් 7ක් දන් දුන්නා. 7 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ 500 නමක් එක හැමදාම මගේ මාලිගයට වඩින්න ඕනේ කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා රජතුමනි බුදුරජාණන් වහන්සේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේලා එක තැනක රැඳෙන්නේ නැහැ. එන්නේ ඒ සඳහා එක භික්ෂුවක් පත් කරන්නම් කියලා ආනන්ද තෙරුන් වහන්සේට එක බාර දුන්නා. එයානෝ එතනින්නම් දවස් 7ක් ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රදාන 500 නමක්ට දානි පූජ කළා. 8 වෙනි දවසේ රජතුමාට අමතක වුණා. පුරුතුත් නැහැනේ මේක. ඉතින් රජතුමාගේ අණ ලැබිච්ච නැති නිසා අසුන් පැනවීමක් දානි බෙදීමක් කළේ නැහැ. ස්වාමීන් වහන්සේලා වෙනත් තැන්වලට පිණ්ඩපාත වැඩියයි නිසා ඊළඟ දවසෙත් එහෙමම වුණා. නමුත් ඒ වෙලාවේ අනිකුත් ස්වාමීන් වහන්සේලා වැඩිද්දි ආනන්ද තෙරුන් වහන්සේ විතරක් වැඩ හිටියා. උන්වහන්සේ ප්‍රඥාවන්තයි. සාරිපුත්ත මහමුගලන් ස්වාමීන් වහන්සේලා කේමඋප්පල වන්නා තෙරණින් වහන්සේලා චිත්ත ගෘහපති හත්තාලවක වැනි ගිහි උපාසක ශ්‍රාවකයෝ වේලුකණ්ඨකි නන්දමාතා කුජුත්තරා වැනි ශ්‍රාවිකාවෝ ගිහි උපාසිකාවෝ මෙන්න මේ අය අගතනතුරු ලබලා තියෙනවා මේ ශාසනේ. නිසා දසපෙරුම් පිරූ නිසා මහා ප්‍රඥාවන්ත ආනන්ද තෙරුන් වහන්සේත් කල්පලක්ෂයක් පිරූ පාරමී ඇති නිසා මහා ප්‍රඥාවන්තයි. නිසා රජතුමාගේ ප්‍රසාදය රැකගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ තනිව වැඩ හිටි රාජපුරුෂයෝ දානේ පූජා කළා. රජතුමා ඇවිල්ලා බලනකොට දානේ ඔක්කොම ඉතුරු වෙලා. ඇයි කියලා ඇහුවම ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ආනන්ද තෙරුන් වහන්සේ පමණයි වැඩ හිටියේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පැමිණිලා කරා ස්වාමීන් මේ භික්ෂුන් වහන්සේලා මගේ දාණය නාස්ති කළා. උන්වහන්සේලා වැඩම කළා වැඩ ඉඳලා නැහැ දාණය බෙදනකන් නැවතත් පෙරලා වැඩම කරලා තියෙනයි කියලා. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ වදාළ මහරජ ඔබ කෙරෙහි මගේ ශ්‍රාවකයන්ගේ විශ්වාසයක් නැහැ. ඒ නිසයි නැවත වැඩලා තියෙන්නේ. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම පැනවීමක් කළා. මෙවැනි ගෙදරකට වැඩියොත් ඒ කියන්නේ සැදැහැ නුවර නැති මිනිස්සු වසන ගෙවල් වලට යන්න එපා කියලා තියෙනවා. ගියොත් හදිස්සියෙන්වත් මෙන්න මේ කරුණ නමයක් තියෙනවා නම් ඒ ගෙවල් වල වැඩ හිඳින්න එපා. ආයේ පෙරලා වඩින්න මෙන්න මේ හේතුවෙන් වදාලා. මොකද්ද ප්‍රශ්නය? මේ දායකයා කරුණු නමයකින් භික්ෂුන් වහන්සේට සලකල නැහැ. පළවෙනි එක දැක සතුටු සිතින් නැගිටින්නේ නැහැ. උනස්නේ සතුටු සිතින් පසඟ පිහිටුව වඳින්නේ නැහැ. සතුටු සිතින් අසුන් පිළියල කරන්නේ නැහැ. ඇති දෙන්න දෙය දෙන්නට මැලිව නැත කියා සංගවයි. බොහෝ තිබුණත් ආපු නිසා ටිකක් දෙනවා. මිහිරි දේ තියෙද්දී හංගල කටුක දේ දෙනවා. සකස් කරලා දෙන්නේ නැහැ. අනු මෙවැනි බණ අහන්න ඉන්නෙත් නැහැ. බනාසන විට සිත් අලවා අහන්නේ නැහැ කියනවා. ඒ වගේ කරුණු නමයක් දැන් කිව්වා. එවැනි තැනකට භික්ෂුන් වහන්සේලා වැඩියොත් දන්නේ නැතුව හරි ආයෙ වඩින්න එපා. අනිත් එක පුළුවන් නම් බැහැර වෙන්න ඕනේ වෙලාවෙම. ඊළඟ තව කරුණු නමයක් තියෙනවා. ඒක වැඩියොත් ඒ ගෙදරට එතන ඉන්න කියලා. ඥානි පැත්ත. මෙන්න මේක හොඳ පැත්ත. භික්ෂුන් වහන්සේලා නදක තුටු පහට සිතින් නැගී සිටිනවා. වඩා හිඳුව අතුටු පහට සිතින් පසඟ පිහිටුව වඳිනෝ. සත්තුටු සිතින් අසුන් පනවා වඩා හිඳුවනෝ. ඇතිදේ හංගන් නැතුව දෙනවා.
බොහෝ ඇතිවට බොහෝ කොට දෙනවා. මිහිරි දේ තියනම් මිහිරි දේම දෙනවා. දෙන දේ සකස් කොටම දෙනවා. අනුමෝදනා බණහඬ වාඩි වෙනවා. බණාසන විට කන් යොමා සිත යොදා බණාසනවා. ඉතින් ඒ වගේ ශ්‍රාවකයෙක් ඉන්නවනම් අන්න ඒ ගෙදරට වඩින්ද කියලා මතක් කළා. නැවත මහරජ, මාගේ ශ්‍රාවකයෝ ඔබ හා විශ්වාසය කර නොපැමිණි බැවින් එසේ වැඩම කරලා තියෙන්නේ. පෙරදවස නුවණැත්තේ විශ්වාසයක් පුරුද්දක් නැත්තකු විසින් කොතරම් උසස් සකස්කට උවටැන් කරනු ලබන්නේද? මරණාසන්න වේදනාවකට පැමිණ සිටියේද? ඒද නොබලා විශ්වාස නැති කෙනා දහර දමලා විශ්වාස ඇති කෙනා ළඟට ගියායයි රජතුමාට වදාලා. එතකොට රජතුමා අහනවා, ස්වාමීනි කවද්ද මොන විදිහ කතාවක්ද ඒක කියලා. ඉතින් මේක ජාතක දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළොත් විතරක් කෙටියෙන් වදාළ කරුණ විස්තර කරන අතර එදා කොසල් මහ රජතුමාගේ ආරාධනාවෙන් මේ දේශනාව කරලා තියෙනවා. යටගිය දවස බරණැස නුවර බඹදත් නම් රජෙකු රාජ්‍ය කරන කල්ලි කේශව කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. එයා රජකම හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. ඔහු සමග 500ක් පමණ රාජසේවකයෝ පැවිදි වුණා. මගුල් කපුවත් පැවිදි වුණා. ඔහුගේ නම කප්පක. මහතවුසගේ අතවැසියත් එයාමයි, ගෝලයා. මගුල් කපුව තමයි කප්පක කියන්නේ. කේශව කියන්නේ මහා තවුසට. ගෝලයාගේ නම කප්පක. 8 මාසක් මාස 8ක් හිමාලයේ වාසය කරන මේ තාපසවරු වැහි කාලේ ලුණු ඇඹුල් මුසු ආහාර ගන්න ඕන නිසා බරණැසට වඩිනවා. දෙම වැඩම කරලා පිඬුසිඟා ගියා. බමදත් රජතුමා මේ සංවර ඉඳුරන් ඇති තාපසවරු දැකලා පැහැදිලා වස්සාරමස වාසය කරන්න ආරාධනා කරලා උයනේහි කුටිසෙනසුන් හදලා දීලා වාසය කෙරෙව්වා. උදේ හවස උපස්ථානටත් රජතුමාම යනවා. අතවැසි තවසෝ කිහිප දවසක් එහි වැස ඇත් අස් ආදීන්ගේ කෑමර ගැසීම් ආදී අරගලයෙන් දැඩිව පෙළුණු කලකිරි ආචාර්යම් වහන්ස මෙතන වසන්ට අපහසුයි, කලබල වැඩි, සද්ද වැඩි, අපි කලකිරුණා කියලා කිව්වා. ඊවසිකෝ අපි යනවයි කියලා. කොහෙද යන්නේ කියලා ඇව්වා. හිමාලයටම යනවායි කිව්වා. රජතුමා අපි ආපු දවසේම වස්සාරමස මෙහි වසන්නට ආරාධනා කොට අපෙන් පොරොන්දුවක් ගත්තානේ. ඉතින් මසක් විතරවත් මෙහි නොවැසයේ බැහැර යාම නුසුදුසුයි. කොතරම් අරගල තිබුණත් මාසයක්වත් මෙහි හිඳ යා යුතුය. එසේ නොවේ නම් රජතෙමේ කලකිරෙන්නේ කියලා කිව්වා. අපට නොකියා අප නොවිචාරා රජු හා පොරොන්දුවට බැඳුන ඔබ වහන්සේය. එනිසා රජුගේ සතුට පිණිස ඔබ වහන්සේ නැවතුණු මැනවි. අපට රජුන්ගෙන් සතුටින් වැඩක් නැත. අපයා යුතුමය. අපි වැඩි ඈත නොයන්නෙමු. මෙයින් තරමක් ඈතට ගොස් ඔබ වහන්සේගේ තොරතුරු නිතර අසන්නට හැකි නොදුරු තැනක වසන්නෙමු කියා වැඳ නික්මිලා ගියා අර ගෝලියෝ 500ම. ඇදුරු තවුසා කප්පක තවුසයි එහි නැවතුණා. ගෝලයයි ගුරුන්නාසේ තමයි නැවතුනේ. ඒත් කප්පකයාද කලකිරි කලනයවාම ගුරුන් විසින් වලක්වනු ලබන්නේ අනිත් තවුසන් වෙත නොගොස් ගුරුන්ට නොදුරු තැනකට ගොස් වන්නේය. රජතෙමේ උපස්ථානයට ගියේ තවුසන් නොදැක ආර්යයන් වහන්සේලා කොතන වැඩියාදැයි ඇහුවා. ඔහු කලකිරි හිමවතට ගියයි කී. නිතර නිතර අතවැස්සන් ගුණ සිහි කරන්නා වූ තාපසයාට කල් නොයාම බඩේ ලෙඩක් හටගත්තා. රජතුමා වෙදුන් ලවා එයට පිළියම් කරවයි. එහෙත් එය නොසංසිඳින දිනක් වෙත පැමිණ රජතුමා මහරජ මාගේ ලෙඩේ සංසිඳනු කැමැත්තෙහිදැයි ඇහුවා. රජතුමා, ස්වාමීනි මම එයට කොහොමත් කැමැති. අදම සංසිඳවන්නම් කිව්වා. මහරජ, ඉදින් මගේ පහසුව කැමැත්තහු නම් මාගේ අතවැස්සන් වෙත යවන්නයි කීවට යහපත වහන්සයි ඇඳක හොවාලා නාරද ඇමතියා ප්‍රදාන කොට ඇති ඇමතියන් 4 දෙනෙකු තොපිත් ගොස් මුන් සේගල දෙහි තතු දැන මටත් දන්න එවයි එව වුයි තවුසාට යන්න අවසර දුන්නා. ඉතින් අර කප්පක දවස ගුරුවර එන බව ආසිරියට ගියා.
තවස්තමි අනිකත වැසියන්නද අනික් අය කොහෙද ඇසු අසුවල් තැනයි පිළිතුරු දුන්නා. සෙසු තවසෝද ගුරුවරයාව බව අහලා රැස්වෙලා උනුන්දිය සපයාගෙන පළවෙලගෙන විද්දෙමින් ගුරුවරයාට උපස්ථාන කළා. ලෙඩේ සංසිඳුනා, සිරුර රන්වන් පැහැති වුණා. නාරද කිව්වා. එතකොට මේ කතා කරනවා ඇමතිතුමා, පව් කම්සැපෙන් පිරි රජුහැර කේශව කෙසේ සිත් අලවාද අසපුවේ කපු කුල උපන්නෝ. ඒ කියන්නේ දැන් මේ රජතුමාගේ සැලකුම් මැද්දින් නැතුව කේශව තාපසයා කොහොමද ආයෙමත් මේ කැලේට ආවේ, ආවට පස්සේ ඇයි මේ සතුටින් ඉන්නේ කියලා අහනවා. තවසහා කියනවා ඇමතිතුමනි, කපුගේ සුබැසි සිත්කලු එහි වූ ගස්වැල් මා පිනවති නිතර මනරයි. ඒ කියන්නේ මේ රජතුමාගේ තියෙන උයනට වඩා අපේ මේ කැලේට ආවට පස්සේ මේ ගස්වැල් දැකලා මගේ සිත පිනා යනවායි කිව්වා. එමෙත්තුමයි මත් තාන. පිරිසිදු රසමස තිබත් ගත් ඔබ දැන් මෙසේ ලුණු නැති බොඩහමු හා හූරු හැල් කෙසේ පනවා පිනවා. ඒ කියන්නේ දැන් රජතුමා බොහොම මස් මාංශ සහිත බත් වලින් එල්හාලේ බත් වලින් තමයි දානි දුන්නේ. දැන් මේ කැලේට ඇවිල්ලුනුත් නැහැ. බඩු හමුයි හූරු හැලුයි වළඳනකොට මොන සතුටක්ද කියලා ඇහුවා. තවස කිව්වා, විශ්වාසි තැනක ඇති අමිහිරි ආහාර මිහිරිය මදහර බොහෝ වන්නේ විශ්වාස තැනම රස වේ. ඒ කියන්නේ විශ්වාස තියෙන තැන අමිහිරි දෙහෙත් මිහිරි වෙනවයි කිව්වා. ටිකක් තිබුණත් ගොඩක් තියනා වගේ රස දැනෙනවයි කියලා මේ භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව ගැන හර දැක්කුවා. එයින් පෙන්වන්නේ අර විශ්වාසය නැති තැන ඉන්නේ නැතුව අසනීපෙකුත් හැදුනානේ. තමන්ගේ ශිෂ්‍ය පිරිසක් දාලා ගියා. ඒ අයත් එක්ක ඉන්න ඕන කැමැත්ත තිබුණා. තමන් කැමති තැන ඉන්න, විශේෂයෙන්ම එතන පරිසරයටත් වඩා තමන්ගේ පිරිස විශ්වාසවන්තයෝ 500 එත විශ්වාසවන්තම ගෝලයා කප්පක එයත් දාලා ගියානේ. ආන් ඊට පස්සේ තමයි මේ තාපසේ ලෙඩ වුණේ. ඒක මානසිකව බලපාන දේ. ඒතොර විශ්වාසවන්තයත් එක්ක ඉන්න පුළුවන් නම්, එතන රැඳෙන්න පුළුවන් නම් අමිහිරි දේත් මිහිරි වන බවයි මේ දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ. එකල රජතුමා මෙකල මුගලන් තෙරුන් වහන්සේ, එකල නාරද තාපසතුමා මෙකල සාරිපුත්‍ර තෙරුන් වහන්සේ, එකල කපුවා කප්පක කියන කපුවා අද ආනන්ද තෙරුන් වහන්සේ, එකල කේශව තාපසයන් මම වනාහි මම වෙමි කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතකයේ ගලපා දේශනා කළා. මහරජ පෙරත් පඬිතුයෝ මරණාසන්න වේදනාවකට බැමිණ සිටියා. විශ්වාස ඇති ඇත්තන් කරාම ගියා. ඇඳේ ඇතිරිලා හරි ඔසවගෙන හරි ගියායි කියන එකයි එදා මේ මතක් කළේ. ඒ අනුව කෙටියෙන් මේ කතාව අපිට මෙහිත් සඳහන් කරලා තියෙන අට කතාවට ධම්මපදයටත්. මේ කතා පොත ඇසූ කොසල් රජතුමා භික්ෂූන් හා විශ්වාසත්වක විය යුතුයයි, කෙසේ විශ්වාස වෙම්දැයි බුදුරජුන්ගේ නෑදියනියක් මාගේ ගෙට කැඳවා ගතහොත් එය පහසුවෙන් කළ හැකියි කියලා හිතලා, කුඩාමාළු හැමදෙනා වහන්සේ බුදුරජුන්ගේ නෑ රජුයයි මා වෙත විශ්වාසවන්ත වෙය හිතලා ශාක්‍ය කුලයෙන් කුමාරිකාව සරණ පාවා ගන්නට තීරණය කළා. දූතයනුත් චව්වා, ඕරස්ස රජතමේ පක්ෂ බල ඇත්තෙකි, දැරියක් නොදුන්නේ නම් අපි නසන්නේ. කියන රජතුමා බලවත් කෙනෙක්, අපි දුවෙක් දුන්නේ නැත්නම් අපිව මරයි. ඒ නිසා අපි කොහොමද දෙන්නේ, අප කුලයට නොගැලපෙනවා. ඒ කියන්නේ ශාක්‍යෝ මාන්න අධික නිසා මේ රජතුමාට කැමති වුන්නේ නැහැ. තමන්ගේ කුලයේ කෙනෙක් පිට කුලයකට දෙන්නේ නැහැ. සාමාන්‍ය ශාක්‍ය කුමාරිකාවරු විවාහ වෙන්නේ කෝලිය කුමාරවරුත් එක්ක. කෝලිය කුමාරිකාවරු විවාහ වෙන්නේ ශාක්‍ය කුමාරවරුත් එක්ක. ඒ හැරෙන්න පිට කුලයකට ගිහින් නැහැ මේ අය. ඒ නිසා යාල කැමති වුනේත් නැහැ. ඒ වෙලාවේ කතා බහ කළ තීරණයකට ආව මහානාම ශාක්‍ය රජතුමාට දාව දාසියක කුසේ ඉපදිච්ච දැරියක් ඉන්නවා. හැබැයි රූප සම්පන්නයි. දාසියකගේ කුසේ ඉපදිච්ච නිසා අපිට ගැටලුවකුත් නැහැ. ඒ නිසා ඇයව සරණ පාවා දෙමුයි කියලා කතා කරගත්තා. ඒ අනුව රජතුමා මෙන්න දවසේ මේ කුමාරිකාව බලන්න හැමෝම එක මේසෙකින් ආහාර අනුභව කළා. ඉතින් මේ කාරණයෙන් තමයි කුලය බලාගන්නේ. එක කුලේ නම් තමයි එහෙම වාඩි වෙලා කෑම කන්නේ. රජතුමා ඒක දැනගත්තා. ඔව් එහෙම ප්‍රශ්නයක් නැහැ. එක කුලේ තමයි, ශාක්‍ය කුලේ තමයි, එකට බත් කනවයි කියලා පණිවිඩයාවට පස්සේ මේ ස්ත්‍රියව කැඳවාගෙන 500ක් ස්ත්‍රීන්ට ප්‍රධාන තන්තුරේ තබලා අගබිසව බවට
පත් කරගත්ත මෙතුමියගේ නම වාසද කත්තිකා. එතුමිය වැඩි කල නොගොස් පුතෙක් බිහි කළා. මේ වාසභ කත්තිකාවගේ පුතණුවන්ගේ නම විදුඩබ නම් වෙනවා. ඉතින් විදුඩබ කුමාරයාත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා තරුණ වයසට එනකොට ඥාතින් බලන්න ඕනේ කියන අදහසින් සාක් ජනපදයට පිටත් වුණා. එම අවට පස්සේ පිරිස පිරිවරාගෙන සාමාන්‍ය රජ කුමාරයෙක් අනිත් පැත්තෙන් ඥාති වෙනවා. ආහාර අනුභව කරන්න ඕන කලින් වගේම තමයි. ඉතින් පුටුවක වාඩි කළා, අනිත් අයත් වාඩිලා ආහාර අනුභව කළා. මේ රජතුමා පිටත් වුණාට පස්සේ, කුමාරයා පිටත් වුණාට පස්සේ මේ ශාක්‍යවරු එකතු වෙලා පුටුව හොදනවා. මේ වෙලාවේ නැවත යම් කිසි දෙයක් අමතක වෙලා සේවකෙක් ගියා. එයා දැක්කා මේක. දැකලා විදුඩබ රජතුමාට කිව්වා, කුමාරයාට කිව්වා, දාසියගේ පුතා වාඩි වුණ තැන කියලා ඔබතුමාගේ පුටුව හේතුවයි කියලා. මේ විස්තරය හොයලා බලනකොට ඇත්ත කතාව, රජතුමාව රවට්ටලා දාසියගේ දුවෙක් තමයි මේ විවාහ කරලා දීලා තියෙන්නේ. මගේ අම්මා කොහොම හරි කමන්නේ, මං කවදා හරි මේ ශාක්‍යයන් සමූහ ඝාතනය කරනවායි කියන අදිෂ්ඨානය මේ කුමාරයාට ඇති වුණා. පසු කලෙක මෙතුමා රාජ්‍යයට පත් වුණා. ඒ රාජ්‍යයට පත් වුණාට පස්සේ ප්‍රධානම කාර්ය කරගත්තේ මොකද්ද? මේ ශාක්‍යයන් මරණ එක. ඒ අනුව අවස්ථා තුනකදී මේ සඳහා පිටත් වෙලා තියෙන පළවෙනි අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේ අතරමඟට වැඩම කරලා හිටියා. උන්වහන්සේ ශාක්‍ය ජනපදයේ ප්‍රදේශයේ තියෙන ගහක, කොළ නැති ගහක් යට වැඩ හිටියා. ඇවිල්ලා වැඳලා ඇහුවා, ස්වාමීනි, ඇයි මේ කොළ නැති ගහක් යට ඉන්නේ? කුමාරය ඥාතීන්ගෙන් එන හුළඟ, නැත්තම් මේ ගමෙන් එන හුළඟ සනීපයි, ඒ නිසා මම මේ පැත්තේ ඉන්නවා කියලා. එදත් වැළකුණා. රජු භාග්‍යතුන් වහන්සේ පරයා යන්න බැරි නිසා හැරිලා ගියා. දවස් අවස්ථා දෙකකදී ගැලවුණා. තුන්වෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේටත් මේක නවත්ත ගන්න බැරි වුණා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වුණා. සමූල ඝාතනයක් වුණ බව විස්තර කරනවා ශාක්‍යවරු. බොහෝ අය ආර්ය ශ්‍රාවකයෝ, සෝතාපන්නයි, සකදාගාමි, අනාගාමි ආර්ය ශ්‍රාවකයෝ පවා මේ අතර හිටියා. ඉතින් හැම දිනාම විනාශයට පත් වුණා සංසාරي කරපු අකුසල කර්මයක් නිසා. එහෙම මරණයට පත් කළ එන ගමනේ ගංයූරක මේ හැමෝ සැතපුණා. ඒ සැතපිච්ච දවසේ රාත්‍රියේ ගඟ දෙගොඩ තලා ගිහින් මේ රජතුමා ඇතුළු පිරිස මරණයට පත් වුණා. ඉතින් මේ සිද්ධි ඉතා කෙටියෙන් මම මේ දැන් මතක කළා. ඉතා දීර්ඝ විස්තරයක් අට කතාවේ තියෙනවා. ඉතින් පස්සේ කැමති අයට මේක බලන්න පුළුවන්. ඒ ආරම්භය භාග්‍යතුන් වහන්සේ වදාලා, පුප්පාණි හේව පචිනන්තම් ව්‍යාසන්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. හරියට නිදිගත්තු ගමක් ගං අතුරෙන් ගහගෙන ගියා වගේ දැන් වෙච්ච සිද්ධිය අනුව. මල් රැස් කරන්න කැමති මාලාකාරයෙක් වගේ පංචකාමයේ නම් මල් රැස් කරනවා මිනිසයා ප්‍රමාද වීම නිසා අපායට ඇදගෙන යනවා කියනවා. හරියට ගං වතුරකින් මිනිස්සු මුහුදට ගහගෙන ගියා වගේ. එතකොට මේ සඳහන් වෙනවා, පුප්පාණි හේව පචිනන්තං. මල් නෙලා රැස් කරන්නේ කුසේ. මල් නෙලන කාගෙනත් මෙසේ කිය හැකි උවද ප්‍රධාන වශයෙන් මාලාකාරයෙක්ම මේ ශබ්දයෙන් ගන්න. පචිනන්ත කියන්නේ මාලාකාරයට. එතකොට මේ පචිනන්ත මාලාකාරයා වගේ ඊතර උපමාවක් තමයි කියලා තියෙන්නේ. ව්‍යාසන්ත මනසං, තදින් ඇලුණු සිත කොහෙටද? පංච කාමයට. මාලාකාරයෙක් මල් උයනකට ගිහිල්ලා ගසකින් මල් කඩන්නේ, අනික් ගසේ මල් මේට වඩා පියකරුය සුවඳය, අනික් ගසේ මල් ඒටත් වඩා සිත්කලුය පියකරුය සුවඳය. හැමතැනම ඇවිද ඇවිද මල් උයනේ සෑහීමක් නැතුව මල් නෙලනවා. එකක් නෙලනකොට ඉතින් ඊට වඩා අනිත් මල සුවඳ ඇති කියලා, අනිත් මල ලස්සන ඇති කියලා. ඒ අනුව මෙයා සෑහීමක් නැතුවයි මල් උයන පුර ඇවිද ඇවිද මල් නෙලන්නේ. එසේම පස්කම් ගුණ මැදට බැසගත් පුරුෂයා රූපාරම්මණය ලැබ රස විඳ, ඒක රූපයක් දැකලා රස විඳිනවා. සෑහීමට පත් නොවී තව රූප පතනවා. මේ රූපයට වඩා ඊළඟ රූපේ හොඳ ඇති. එහෙම හිතනවා.
සබ්දහිල ඒත් සෑහෙන්න මේ සබ්දට වඩා තව සද්ද හොඳ ඇති. ඒව හොයනවා. ගඳ රස පස හොමයි. එන හැම තැනකම යා ඊට වඩා දෙයක් සොයමින් සෑහීමක් නැතුව වෙහෙසට පත්වෙනවා. ගොන්මීමුන් දැසිදස් ගම්නියම්ග දනව් ආදිය ලැබුණත් ඒවායින්ද ඇතිවීමක් නැ තව හොයනවා. අසවල් එක මීට වඩා හොඳයි, අසවල් ගම මීට වඩා හොඳයි, අසවල් රාජ්‍ය මීට වඩා හොඳයි කියලා රජවරු පවා තම රාජ්‍යයට වඩා තව රාජ්‍ය පතමින් යුද්ධ කරනවා. පැවිද්දෝනම් තමන්ට ලැබුණු කුටිය සිවුරු පිරිකර දානාදියට වඩා තවත් ලැබෙනව නම් හොඳයයි හිතමින් ගිහියන්ට නොයෙක් වතාවත් කර කර නොහොබිනාකම් කරමින් ගිහියන් පසුපස යමින් සිව්පසේ හොයනවා. එහෙම ගිහිල්ලා මෙයාලා ගිහි පැවිද්ද පිරිසම මේ තෘෂ්ණා බරිත වීම නිසා මරණින් පස්සේ අපායේ ඉපදෙනවා. ඒ වගේ දේශනාව භාග්‍යතුන් වහන්සේ ගලපලා තියෙනවා. එතකොට ලැබෙන අරමුණු කොච්චර ලැබුණත් ඒවා මදිය කියන එකම තමයි මෙහි සඳහන් වෙන්නේ. ලැබිච්ච ටික මදි, තවත් ලැබෙනවා නම් හොඳයි කියන මේ අසීමිත තෘෂ්ණාව, ව්‍යාසන්ත මනසක් සත්ත වෙලා ගිහිල්ලා, කියන්නේ තදින් කාම වස්තුන් කෙරේ ඇලිච්ච කෙනාට ධර්මය අහුවෙන්නේ නැහැ. ධර්මය අහුවෙන්නේ නැති කම නිසා ඒ ඇත්තන් ක්‍රමක්‍රමයෙන් සතර අපායටම වැටෙන්න කරුණ රැස් කරගන්නොත් මසුරුකම ඇති වෙන, ලෝභ සිත තියෙන, ඒ ලෝභ සිතින් කටයුතු කරද්දී ඒවා නැති වෙනකොට ද්වේෂය ඇති වෙනවා, හිතන දේ වෙන්නේ නැති වෙනකොට තරහ යනවා. මේ වෛර ලෝභ ආදී කියන කෙලෙස් මතුවීම නිසා සැනසීම නැහැ. සැනසීමක් නැති හිතින් වාසය කරන මේ සත්වයා නිරන්තරයෙන්ම බරව තියෙන්නේ අපාය පැත්තටමයි. හරියට නිදිගත්තු ගමක් වතුරෙන් ගහගෙන මුහුදට ගියා වගේ මේ ධර්මයේ පිහිටා නැති ශ්‍රාවකයා තණ්හාවෙන් බරිත වෙච්ච කෙනා ඒකාන්තයෙන්ම මාරයා රැගෙන යනවා සසර ගමනේ. අපායට වැටෙන්න හේතු හදා ගන්නවා කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් එදා දේශනා කොට වදාළේ. ඒ අනුව පැහැදිලි වුණා මාලාකාරයේ මල් වත්තට ගිහිල්ලා දැන් මල් කොච්චර ලස්සන වුණා, තව මල් ඇති ඊට වඩා, තව මල් ඇති මීට වඩා සුවඳ කී කියා දිව්වා වගේ. මේ ලෝකයේ ලැබෙන ඇහැට ලැබෙන රූප දිහා සෑහීමක් නැහැ. රූප කොච්චර දැක්කත් තව රූප දැක්කොත් ඒ රූප කෙරෙහි ආස වෙනවා. ඊට ගීත ස්වර ශබ්ද වගේ ඇහෙනකොට ඊට වඩා මිහිරි හොඳ රස ශබ්ද පස්සේ යනවා. සුවඳ වශයෙන් ගත්තත් ඒත් එහෙමයි, ඊට වඩා එකක් ඇති කියලා හොයනවා. රස වශයෙන් ගත්තත් මීට වඩා හොඳ කෑම ඇති කියලා හොයනවා. පහස වශයෙන් ගත්තොත් මීට වඩා මෘදු පහස හොයන්න ඉඩ තියෙනවා. එහෙනම් මේ පංච කාමයේම නොසෑහුණු බව දේශනාවේ තියෙනවා. මේ ලෝකේ සමහර විට මුහුදට කොච්චර වතුර වැටුණත් මුහුදට වැඩි වෙන්නේ නැහැ, මදි. ගින්නට කොච්චර පිදුරු දැම්මත් ගින්නට මදි. ඒ වගේ සමහර සත්වයන්ට කොච්චර ලැබුණත් ඇතිවීමක් නැහැ. නකහාපන වස්සේන තිත්තිකාමේසු විච්ඡති දේශනාවේ තියෙනවා. කහවණු වැස්සක් වැස්සත් සමහර මිනිස්සුන්ට ඇතිවීමක් නැහැ. එහෙනම් මේ මදිය කියන එක සතුටු නොවන බව, අසන්තුට්ඨිතාවක්, පහසුවෙන් පෝෂණය කළ නොහැකි බව, සුබර නැහැ, දුබර බව. ඒ කියන්නේ හරි අමාරුයි. භික්ෂුවක් වශයෙන් ගත්තත් එයා පෝෂණය කරන්න අමාරුයි. එයා නිතරම නැතිබරිකම් කියනවා. ඉතින් ඒක හොඳ දෙයක් නොවේ. ලද දෙයින් සතුටු වීමයි භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරේ සන්තුට්ටි ගුණය. සන්තුට්ටි පරමං ධනං කියලත් දේශනාවේ සඳහන් වෙනවා. පරම ධනය වන්නේ සතුටයි. සතුට තියෙනව නම් ධනය තියෙනවා හා සමයි. කොච්චර ධනය තිබුණත් සතුට නැත්තම් වැඩක් නැහැ. එහෙනම් සතුට තමයි පරම ධනය. සන්තුට්ටි පරමං ධනං. එන ඒක ලැබුණා වෙනවා ලැබෙන දෙයින් සතුටු වුණොත්. ලද දෙයින් සතුටු නොවුනොත් දැන් සාමාන්‍යයෙන් ගිහි ගෙවල් වල තියෙන ප්‍රශ්න තමයි තමන්ට ලැබිච්ච ස්වාමියා කෙරෙහි බිරිඳ සතුටු නැහැ. එයා කියන හිටපු ගමන් තමුසෙත් එක්ක ආවේ නැත්තම් අර අසවල් ගමේ මිනිස්සෙක් මගේ පස්සෙන් ආව, ඒ මිනිහත් එක්ක ගියා නම් මීට වඩා හොඳ කලදසාවක් යනවා කියලා පස්සේ කියනවා. කලින් කියන්නේ පස්සේ තමයි කියන්නේ. මහත්තුරුත් කියනවා තමුසිට වඩා
ලස්සන ගෑණියෙක් එක්ක මං යාළුවා හිටියා. ඒක කරගන්න බැරි වුණා. තමුසේ වගේ කාලගන්නි ගෑණියෙක් එක්ක මට විවාහ වෙන්න වුණ නිසා. ඔය වගේ අර තමන් විවාහයෙන් පස්සේ පසුකාලීනව ඕනෝන්ට චෝදනා කරගන්නවා, මීට වඩා හොඳ කල දවසක් මට යන්න තිබුණා, තමුන්නාසි නිසා මට ඒක නැති වුණා කියලා අපි මේ අහලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. ගෙවල් වල ගම්වල ඉන්නකොට ඇහෙන මේවා. ඉතින් මේකට හේතුව මේ පුදුම විදියේ නොසන්සිඳීමක් තියෙන. නැත්තම් එයා හිතුවොත් මේ තමයි හොඳම මහත්ය, මට ලැබිච්ච මහත්ය. එහෙම කියන නෝන්ලත් තියෙනව නැතුවා නෙවෙයි, මගේ මහත්ය දෙවියෙක් වගේ, දිවියෙක් නෙවෙයි, දෙවියෙක් වගේ. ඒ කියන්නේ අකුල් දෙකල්ල වදින්න සුදුසි, බෝසත් ගුණ තියෙන. එහෙම ඉතින් ඉන්න හරි අඩුයි ඈ. ඊළඟට බිරිඳ ගැනත් කියන මේ නෝනා හිතා ගන්න වෙ අම්මා කෙනෙක් වගේ හරිම හොඳයි. දේවතාවියක් වගේ කියන වර්ණන හරි අඩුයි. හොඳේ සමහරට මම්මත් දන්නේ මේ කිව්වේ පළවෙනි වතාවට. මේ විදිය වචන ඇහෙන අඩුයි කියවල ඇහෙන්නෙම නැති බැරිකම්. හරි නෑ, හොඳ නෑ. ඔයිට වඩා හොඳ කල දවසක් අර කුඩුකාරයෙක් ඉන්න ඒ මිනිහත් එක්ක යාළුනා නම් හොඳට ඉන්න තිබුණා. දැන් කුඩු ප්‍රශ්නේ දන්නේ නෑනේ මෑණිවරු මේ දවස්වල. දැන් මේ සතියක් වෙනවා මෙහෙයුමක් තියෙන ලංකාව පුරා යුක්තිය කියලා. ඒක හැම තැනම ඔය නිවාස සංකීර්ණ වටලල පරික්ෂා කරන. මොකටද පරික්ෂා කරන්නේ? මේ කුඩු විකුණන අය අල්ලන්න. ඒ නිසා ඒ ගම් නියම් ගම් සිසාරා පොලිසිය දැන් පැනලා, හමුදාවෙන් පැනලා, STF එකෙන් පැනලා අල්ලගෙන යනවා. ගොඩක් අල්ලලා මම දැන් 12,000 ගාණක් දැනට අල්ලලා තියෙනවා කුඩු විකුණනට. එතකොට පෙන්නන පැල්පතින් මැදුරට ආ කුඩුකාරයා මොකද වෙලා තියෙන්නේ? අර මේවා විකුණනකොට හොඳට සල්ලි අතට එනවනේ. එතකොට වාහන ගන්න දැන් හොයන කොහොමද එහෙම ආවේ? ආන්නේ හොයන් යනකොට පේනවා ඒ වාහන ගෙවල් ඔක්කොම රාජසන්තක කරනවා. මන් දන්නේ මේක මොනවට කරනවද කියලා. හොඳයි කරන එක හොඳයි කියලා මිනිස්සුත් කියනවා. ඉතින් සතියක් තිස්සේ දැන් අන්න අර අධාර්මිකව ධනෙ ආපු ක්‍රම හොයලා ඒවා රජයට ගන්න. එතකොට ගංජා අහු වෙනවා කිලෝ ගණනින් දැන් මේ දවස්වල. කොහෙද තිබුණේ කියලා හිතන මේවා. දැන් යාල මහවණේ මැද තිබිලා අක්කර ගාන ගංජා හේනක්. ඒ වල්ලලගති අල්ලගෙන වටලලා දැන් තමයි තේරලා තියෙන අල්ලන්න ඕනේ කියලා. මේ දවස්වල හොඳටම අල්ලනවා මිනිස්සු කියනවා. දැන් ළඟදී ඡන්දෙකුත් එනවලු. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔක්කොම හරි ඒක ඡන්දෙගෙන කතා කරනවා. දැන් බණ තියෙන නිසා මේ වෙලා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ධනය අර කුඩු කතාව කිව්ව නිසා මම ආවේ. සැපයි තමයි. සැප වුණාට කවද හරි කොහෙන් හරි මේක විපාක දෙන බව දැන් පැහැදිලි අපිට අස්පන අපිට පේනවා. දැන් සැකෙන් තමයි මේ මිනිස්සු දැන් ගෙවල් වල ඉන්නේ. දැන් ඉතුරු ටික කොච්චර බයෙන් ඇද්ද? අපේ කුඩු කවදා හුවේ කියලා. ඉතින් එනම් මේ ලෝකේ කොච්චර ලැබුණත් මදි. ඒ නිසා ධර්මයෙන් නෙවෙයි අධර්මයෙන් මිනිස්සු දේවල් හොයන්න යනවා. එක දෙයක් නැති වෙනවා, හිතේ සතුට නැහැ. දැන් සමහර අය සල්ලි නැහැ කියලා පිටරට යනවනේ. ජෝඩුවම යන්නේ නැහැනේ. ගොඩක් පවුල් වල එක්කෙනෙක් මෙහෙ නතර වෙනවා, අනිත් එක එහෙ යනවා. بس එහෙ ඉන්නගෙන එහෙ මොනව හරි හදා ගන්නවා. මෙහෙ ඉන්න එක නම් මෙහෙම මොනව හරි හදා ගන්නවා. ළමයි අනාතර වෙනවා. ඔක තමයි වෙන්නේ පොදු සාධකේ. ඒ කියන්නේ දැන් තියෙන හැටියට දුකසේ හරි ජීවත් වුණා නම් තියෙන දෙයක් කාලා සතුට තියෙනවා. හැබැයි අපි කියන ඉරහඳ අල්ලන්න ගියයි කියලා. එහෙම ගිහිල්ලා අන්තිමට ගෙදරෙනකොට මහත්ය නැහැ. පැනලා ගිහින්. නෝන නැහැ. වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා ළමයි නන්නත්තා. ඒතර අර ධනයෙන් වැඩක් නැහැ. මේ මං කිව්වේ තරහට නෙවෙයි මම මේ කියන්නේ. ඒක තමයි ස්වභාවය. ඇත්තට වෙන දෙන්නේ. ඒතර සෑහීමක් නැති තැන නිසා ළමයි දෙක 953 විතර වීඩියෝ එකක්. ඒකේ ළමයිත් කමෙන්ට් කරලා දුන්නා ලංකාවේ ඉන්න අය දැන් ඉන්න අය අනේ කොච්චර ලස්සනද ඒ කාලේ අපේ රට. ගාලුපාරේ ලස්සන. මොකද ලස්සන ගාලුපාරේ? මතකද දන්නේ? ගාලුපාර දිගට තිබුණේ පොල්ගස්. පොල්ගස් මේ පාරට නැමිලා තියෙනවා. හරි ලස්සනයි. ඒතර මේ මිනිස්සුන්ගේ සරල බව තියෙන දෙයක් කාලා පුළුවන් විදියට මිනිස්සු ජීවත් වෙනවා. දැන් අපිට කොච්චර තරඟ දැන් අද තියෙනවද? ගෙවල් හදන්න තරඟයක් තියෙනවා. වාහන ගැනීමේ තරඟය තියෙනවා. ළමයි ලොකු ඉස්කෝලවලට දා ගැනීමේ තරඟයක් තියෙනවා. විශ්වවිද්‍යාලවලට ළමයික යනවනම් තියෙන පුදුම සතුටක් තියෙනවා. ඒ කියන්නේ පුදුම විදි අසහනයක් අපිට දැන් තියෙනවා. මේ නැතිකම නෙවෙයි. අපි අනවශ්‍ය බර ඔලුවට පටව ගත්ත නිසා අපේ රට දුප්පත් රටක් බවට දැන් පත් වෙනවා. නැත්තම් ඒ සමයේ අපේ රට ආසියාවේ දෙවැනි තැන කියලා මට මතක. ඒ වගේ ආර්ථිකයක් තිබුණලු මිනිස්සුන්ට මේ ආශාවල් අඩු කාලේ. පස්සේ මේ නොඑක් වෛවාරණ දේවල් රටට ආවට පස්සේ මොකද කරේ? පොල්ගස් ටික කපලා පාර ලොකු කරා. දැන් ඒ ගාලු පාරේ පොල්ගස් තියෙනවද? නැහැ. ලස්සන තියෙනවද? නැහැ.
රට විනාශ වුණා. ඒක තමයි කියන්නේ ඕනෝට වඩා ඉදිමෙන්න එපයි කියනවා. තමන්ට පුළුවන් හැටියට දැන් අපි තිබුණේ ගොවි ආර්ථිකයක් ගොවිතනක් කරගෙන එහෙම සරලව ජීවත් වෙච්ච මිනිස්සු අපේ මව්පියනුත් එහෙමයිනේ. ඉතින් අපේ ගෙවල්වල මට මතක ඒ කාලේ හරි සතුටින් හිටිය. දැන් නැහැ. දැන් ඒව දකින්නවත් නැහැ. ගමකට ගියත් ඒ ගමේ ඒ ගතිය දැන් නැහැ. මොකද මේ හැමදේම කපලා, ගස් කපලා, පාරවල් තාර දාලා හොඳට හදලා තියෙනවා. කරන්ට් එක, විදුලිය තියෙනවා, වතුරත් ඇවිත් තියෙනවා. හැබැයි සතුට නැති වෙලා තියෙනවා. ආන්නේ එකයි. ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ වදාලේ හිඟා කන්න නෙවෙයි, තියෙන දෙයින් සතුටින් ඉන්න. නැති දේවල් ගැන හිතන් දෙපා, පතන් දෙපා. ඒ පැතීම නිසා උරුම වෙන්නේ දුකක්. තමන්ට අහිමි වෙච්ච දේවල් ගැන පතන් දෙපා. අර වගේ දේවල් තිබුණා කියලා කියන් දෙපා, අපරාධ කියලා හිතන් දෙපා. දැන් ලැබිච්ච ජීවිතේනේ, ලැබිච්ච ළමයිනේ. ඒ ළමයිත් එක්ක, ඒ අවශ්‍ය සහකරුවත් එක්ක, සහකාරියත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඒකට සින්දුත් හදලා තියෙනවානේ, මගේ නිවන මගේ පැල්පතයි කියලා තමයි කියන්නේ. ගායකයෝ කියන එහෙම අපි දන්නේ නැහැ. අපේ නිවන වෙන එකක්, ඒ කට්ටියගේ නිවන තව එකක්. එතකොට මේ සියල්ලික්ම වාගෙන අපි හිතුවොත් අතහැරීම කොයිතරම් සැපයක්ද? ඒක මේ ගෙවල් වලින් නැට කිව්වට වැඩක් නැහැ. යාලා හැමදෙස්සෙන් බලන්න යමක් අල්ල ගන්න. තියෙන දෙයට වඩා දෙයක් දැන් කල්පනා කරන වැට පොඩ්ඩක් පුළුවන් නම් අඩියක් විතර එහා පැත්තට යවා ගන්න පුළුවන් නම් වාසි. එහෙම වැටව ලැබෙදින තැනුත් තියෙනවා. ඉතින් මේ හේතුව තමයි තමන්ගේ ඉඩම තව ටිකක් ලොකු වෙනකොට සතුටුයි. තෘෂ්ණාව නිසා. හැබැයි මේ පැවිදි වෙන්න ආපු අය, එන අය, මෙහි ඉන්න අය අපි හැමෝම තේරුම් ගන්න ඕන අපිට තියෙන සනීපය මොකද්ද? අපි දැන් සතුටින් ඉන්නේ. අපිට සතුට වෙන්න හේතුනේ මොකද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ධර්මය ඇත්තද නැත්තද? අත්හරිනවා කියන එක තමයි සාහනය. දැන් ඒ අත්හැරලා ආපු ධර්මයට මේ පිරිසට සතුටු ඇති. අත්හැරලා නැත්තම් ඉතින් තාමත් දුක ඇති. දැන් සිවුරක් පෙරවන් ඉන්නවා තට්ටේ බාලා. හැබැයි හිත gedera නම් දැන් ළමයි ඉන්න ඇත්තවිල මහල්ලා ඉන්නවනේ. ළමයි කියන්නේ චූටි ළමයි නෙවෙයි. ඔය අවුරුදු 45 50 ළමයි එමෙ ඉන්නවා. අම්මට නම් කොච්චර වයසද නේද? ඔව් 35 45 මොගේ නේ. ඉතින් ඒ ළමයි මතක් වෙවි නම් ඉන්නේ, හූල්ල වින්නම් ඉන්නේ, අනේ ළමයි දකින්නේ නැත්තම් නිතර දෙවේල කියලා. එහෙනම් සැප නැහැ. හරිද? ඒක නිසා තමයි යෝජනා කරේ තරහට නෙවෙයි. මේ දුරකථනයක් පාවිච්චි කිරීමේ තියෙන ආදීනව අපි දන්නවා. තමන්ගේ අතට ගාවට පස්සේ ඒකේ පාලකයෙක් නැහැ. ඒක නිසා අපි යෝජනා කරලා තියෙනවා පුළුවන් තරම් මේව අයින් කරන්න. ඒක කියලා තියෙන හැමෝගෙම යහපත පිණිස අර තියෙන ගේහසිත ප්‍රේමය අඩු වෙනවා. නැත්නම් නිතර දෙවේලේ ඒව හොයන්න ගියාට පස්සේ පැවිදි සැප නැති වෙනවා. පැවිද්දේ සැපේ තියෙන්නේ අරව අතහැරන තරමට. එහෙනම් අතහැරන තරමටම සැපයි කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්නුවා නේද? අල්ලන තරමට දුකයි. එහෙනම් මේ දුක් දොම්නස් හටගන්නේ මොකක් නිසාද? බැඳුණු සිත, බැඳුණු නිසා. කොහෙට හරි දැන් පැවිදි වෙලා යාළුවෙක්ට බැඳුණා කියන්නකො තවත් ඔය මෑණිගෙනේ තව මෑණිගෙනේ බන්ධනයක් ඇති කර ගන්නවා. මොන බන්ධනයක්ද? යාළුකමක් වගේ ලොකු දෙයක් නෙවෙයි. හැබැයි යාළුව hina වුනේ නැත්තම් අන දුක හිතනවා. අද උදේ ආ hina වුනේ නැහැ. එයාට එක්ක 100 තිබිලා නැහැ, මතක් වුනේ නැහැ, දැක්කේ නැහැ. මොකක් හරි මං කියන්නේ ඒක අපි සියල්ල අත්හැරලා ඇවිල්ලා දැන් මෙහෙදි කවුරුනේ අල්ල ගන්නවා. මෙහෙදි තනි ඇතින්නියක් වගේ ඉන්න ඕන. තනි අලියා වගේ ඉන්න පුළුවන් නම් අන්න හරි. තනි අලියෝ ඕ තම බ්‍රහ්මයා වගේ තනිව වාසය කරනවා. ඉතින් ඒ නිසා දැනට මම දැන් තනිව ඉන්න වරම් තියෙනවා මේ හැමෝටම කුටි තියෙන නිසා. ඒ ඉඩ තියෙන තාක් තනියෙන් ඉන්න හිතින්. කවදාරි අපි කියමු දෙන්නෙක් එකට ඉන්න උනායි කියලා. එදාටත් හිතින් වෙන් වෙනවා. කයෙන් එකතන හිටියට හිතින් වෙන් වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් කිසිවෙකුට නොබැඳුණු සිතින් වාසය කරනවා කියන එක තමයි අපේ අදිෂ්ඨානීය විය යුත්තේ. ඒක පුදුමාකාර සැපයක්. එනම් බැඳුණු කෙනෙක් නිසා, බැඳුණු දෙයක් නිසා කවදාවත් සැපක් නෙවෙයි අන්තිමට ඇති වෙන්නේ දුකක්. මුලින් මුලින් සැපයි. බැඳෙන දවස්වලේ හරි සැපයි. පුදුම සෙවිල්ලක් බැලිල්ලක් තියෙන. අන්තිමට හොරු වරන් ගියත් දන්නේ නැහැ. කල් යනකොට ගාණක් නැහැ. ඒ තමයි ස්වභාවය. හැමදේම පරණ වෙන්න පරණ වෙන්න මොකද වෙන්නේ? පහු පහු වෙනකොට මොකද්ද එකක් කියනෝනේ? එපා වෙනවා. එපා වෙනවා. ඒක දන්නව කට්ටිය දන්නවනේ මං කියන්නේ ඒ නිසා. ඔව් පරණ වෙනකොට එපා. ඊට පස්සේ අලුත් එකක් ඕන වෙනවා. ඒක තමයි හිතේ හැටි. මේක මේ සත්‍යයක වරදක් නෙවෙයි. සාංශ චේතනාවේ හැටි. පුරුද්දේ හැටි නම් අලුත් දෙයක්. මොකද වෙනසක්?
වෙනසක් ද ඕන. ඔව් එහෙම තමයි ඕන. මිනිස්සුන් හැම තිස්සම කියන වෙනසක් ඕන. ගෙදර ඉඳලි එපා වුණාම කියන අපි යනවා කොහේ හරි චාරිකාව. නුවරඑළිය යනවා. එහෙම. නුවරඑළිය යනවා. මොකට යන්නේ? ගතේ සිටේ වෙහෙසනි වෙන්න යන්නේ වෙන මොකටද? සල්ලි දීලා ඔය වාහනවල වාහන අරන් පොල් මල් ගහ මොකට යන්නේ? සනීප වෙන්න යන්නේ. එක ගෙදර ඉඳලා එකට එක තැන ඉඳලා එක බත් ඇලිය දම්බන් කාලා එපා වෙලා. එකම දෙන්නේ හැමදාම. ඒ නිසා කියනවා වන්දනාවේ යමු එක්කෝ. එක්කෝ ට්‍රිප් එකක් යමු නුවරඑළියට. හග්ගල මල්වත්ත බලන්න යමු. මල්ගස් වටේ ඇවිදින්න යමු. ඒක වටේ ෆොටෝ ගහනවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අර තිබිච්ච දෙයට වඩා වෙනස් එකක් ඕන වුණා. ඒක ලැබුණම ඒකත් එපා වෙනවා. දැන් එහෙ ගියාම කියනවා අප්පා මෙහෙ හරි ශීතලයි අප්පා හම්බන්තොට මෙච්චර සීතල නෑ ඉක්මනට ගෙදර යමන් කියලා ආය හකුලගෙන එනවා මොකෝ ඉන්න බෑ ටකටක ගාලා වෙවුලනෝ දත් ටික එකට වදිනවා දත් බොරු දත් දාලා තිබුණා ගැලවෙනවා ඒ තරම් හීතලයි දැන් රස්නේ වැඩි වෙලානේ එහෙ ගියේ දැන් ඉතින් හීතල වැඩි වුණා ආය එනවා ඉතින් ඔය වගේ තමයි මේ ජීවිත එක තැනක එක විදියට මේ සත්‍යෝ ඉන්නේ නෑ පැවිද්ද තමයි මං හිතන්නේ ගොඩක් කල් එක තැනක ඉන්නේ එක જાතිය අනිත් හැමෝම වෙනසක්ම ඕන වෙනවා යාට වෙනස ඕන වීම නිසා සමහර ජීවිතේ මරණයෙන් පවා කෙලවර වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. කියන්නේ වෙනස හොයන්න කියලා. ඉතින් ඒ නිසා මේ ජීවිතේ මේ සත්‍යයගේ හිත කියන්නේ කොච්චර ලැබුණත් ඇතිවීම තියද නැද්ද? ඒක නම් අපි දේශනාවක් මතක් කළා ධම්මපදයේ තියෙනවා නකහාපන වස්සේන තිත්තිකාමේසු විච්ඡති. කහවණු වැස්සක් වැස්සත් මේ සත්‍යයට ඇතිවීම නෑ. වැස්සක් වැහලා දෙවනි වැස්ස වහිනකම් බලන් ඉන්න. එක වැස්සක් නම් හරි දෙක වහිනවා. ඕම වැහලා 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 අන්තිමට විනාශ වෙලා ගිහපු නගර තියෙනවා. ඒ කියන්නේ මේ දෙවියෝ විනාශ කරන්න හේතුවක් වුණා තාපස කෙනෙකුට කරපු විපතක්. මේක ලස්සනට තියෙන ජාතක පොතේ. ඒතර මේ තාපසයන් වහන්සේට විපත් කරපු නිසා මට මතක මාතංග පඬිතුය වෙන්න තියෙන්නේ මට හරියට මතක නෑ. වරි මේ උතුමන් වහන්සේ කෙනෙක් මරණයටපත් කළා. මේ රජ නගරය අය මොන හරි හේතුවක රජ කෙනෙක් රජතුමයි මුළු රට වැසියනුයි සියල්ල සුන්නත් දූලි කරන්න තමයි ලෑස්ති. මොකද්ද කරන්නේ? මිනිස්සු ගෙන්න ගන්න කහවණු වස්සනවා. මිනිස්සු වල කහවණු එකතු කරගෙන ඉන්නකොට උණු අළු වස්සනවා. පිච්චෙනවා. ඊට පස්සේ ආයුධ වස්සනවා. කෑලි කෑලි කැපෙනවා. මුළු නගරෙම ආරණ්‍යයක් බවට පත් වුණා. කැලෑවක් වුණා. ඉතින් ඒ නිසා සමහර විට අපි වල්ලන්නේ ඇමට දාන්නේ මොනවයි? කාමය, ධනය, දීපල. දැන් මේ දවස්වල ඔන්න දැනගන්න හොඳයි. හිටපු ගමන් එනවා දුරකථන ඇමතුමක්. ඇවිත් කියන ඔබට දුරකථනයක් මේ ලැබිලා තියෙනවා තෑග්ගක්. ඒක තහවුරු කරගන්න යම් මුදලක් තැන්පත් කරන්න ඕන. හරිද? account number දෙනවා. දැන් අපි දබලන 60000ක විතර ටෙලිෆෝන් එක ගන්න මේක ගන්න මේ 5000ක විතර දැම්මට ප්‍රශ්නයක් නැත්නම් 5000 දැම්ම කියන් තෘෂ්ණා වැඩි වෙලා 5000 දැම්ම විතරමයි ආයි ටෙලිෆෝන් එකක් එයිද? එන්නේ නැහැ. ඔව් මේ වගේ තියෙනවා. ළඟට ගියනවා දැන් මේ තෑග්ග ඇවිල්ලා තියෙනවා එයාපෝට් එකට. ඒ කියන්නේ තියෙන කස්ටම් එකේ ක්ලියර් කරගන්න ඕනේ ඒකට සල්ලි ඕන. ලොකු තෑග්ගක්. හරිද? දැන් තෑග්ග දිහා බලනවා ලොකුයි තෑග්ග. එතකොට මෙයාට ආස කරවන මෙයාට කියනවා මේකේ තියෙනවා කාර් එකක් මේ ළඟදී අපි කාර් එක කොහමද කස්ටම් එකට ආවිල බලනවා. ඉතින් එන්න පුළුවන් එහෙම. එන්න පුළුවන් වරායෙන්. වරායෙන් ආව නම් නැවක එන්න පුළුවන් කාර් එක. එයාපෝට් එකෙන් එන්නේ යතුරු. හරිද? මේ යතුරු එයාපෝට් එකේ කාර් එක වරායෙන් දිනනවා. දැන් ක්ලියර් කරගන්න රුපියල් 30000ක් දෙන්න ඕනේ. එච්චරයි. හරි. හරි රාගය 30000ට කාර් එකක් ගන්න පුළුවන් අද කාලේ. කියලා මේ උපාසකම් මොකද වෙන්නේ? ගොනාට අඳිනවා. හාමුදුරුවෝ කියන ඉතරම අඳිනවා කියලා ගොනාට එදත් කිව්වේ. මේ කට්ටිය මේ ඒක මොකද්ද මේ ක්‍රමේ? මේ පිටරටවල ඉන්නයි කරන්නේ මේ වැඩේ. මිනිස්සුන්ට ලොකු දෙයක් පෙන්නලා එයාලගෙන් පොඩි දෙයක් දැහැ ගන්නවා. ඉතින් ඒ වගේ සංවිධාන තියෙනවලු අප්‍රිකාව. සෙනගල් කියලා රටක් තියෙනවා. මේ මටත් ඒක ආව. ඒක මම මේ කියන්නේ. මම නම් අහුවුන්නේ නැහැ හොඳ වෙලාවට. ඔව් ගෙවලට. ඇවිල්ලා කියනවා මොකද්ද කතා කරලා කියන්නේ? මේක මෙහෙම අන්තර්ජාලය හරහා සිද්ධ වෙන්නේ. දැන් ওই චූටි ටෙලිෆෝන් තියෙන සියලාචිල බේරෙනවා. ලොකු ටෙලිෆෝන් තියෙන අපි ওই කට්ටිය අහුවෙනවා. ඇයි ඊමේල් තියෙනවනේ අපි. ඒකට පණිවිඩයක් කියනවා හායි ස්වීටි කියලා එවන්නේ. ඇයි? පිරිමියෙක් නම් අපි ගෑනු ළමයිගේ ෆොටෝ එකක් ගත්තාම මේකට එවන්නේ. මම තනිකඩව ඉන්නේ. තනිකඩයි මන්තා. මම මේ හතුරන්ට අහුවෙලා ඉන්නේ. මාව බේරගන්න ඔයා තමයි වීරයා. කවුද වීරයා? මේ මම ඉන්ද්‍රාලෝක හාමුදුරුවෝ. මම වීරයා. දැන් මම ගනු කඩු එනු සටනට කියලා මං යන්නේ කොහෙද? අර සතුරන් එක සටනට මං යන්න ඕනේ. ඉතින් මාව බේරගන්න එන්න මාව බේරගන්න මෙච්චර ගාණක් යනවා. දඩේ. ඉතින් හොඳ වෙලාවට මම හොයලා බැලුවා ලංකාවෙන් සල්ලි යවන්න බෑ පිටරටට. නැත්තම් ඉවරයි කපෝති. දන්නේ නැහැ.
ඒක හොඳ රජයට පින් දෙන්නට මේ මෝඩයන්ට රටට සල්ලි යවාගන්න බැරිවිදිිය ක්‍රමවේදයක් මේ රටේ හදල තියෙන. හැබැයි හොරපාරෙන් යවන්න පුළුවන්. ඉති මේ ඔක්කොම ක්‍රම තියෙන බල් හොයල බලන්නකොට මේ තනිකර අපි ඇන්දෙනවා. ඒයා කියෙන මගේ ගෙන මේ මිලියන ගාන ඩොලස් ඩොලස් වලින් ඩොලරෙක් ගානනික්මට වෙන 300 විසි ගානය මෙද ඒක මිලියන ගාන වැඩි කරන බුදුුවන්ම හිතාගන්න බැරි ගානක් එනවා. ඒ වගේද 60,000 වගේද මිලියන ගාන තෘෂ්ණාවෙන් ඇද සත්‍යයට එන්න පුළුවන්. තිය නිසා මේ දවස්සල දැනුවත් කිරීම් කරනවා මේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය හරාගෙන මෙහෙම ඇමතුමක්කෙයි අහුවෙන්න එපා එහෙම දාල තියෙන කොච්චර දැනුවත් කරත් සමහරයින්න දන්නේ දැනගත්තත් මට මගේ පිනට වෙන්න පුළුවන් මොකෝ කේන්දරේ මේ දවස්වල හොඳයි. හරිද? මේ දවස්වල බඹරේ ගැහුවත් වැල්ල වැල්ලනේ බඹරේ කරගෙන වැල්ල කරගෙන බඹරේ කරගෙන වැල්ලේ බඹර කරගෙන නෑනේ. නමුත් 2000 තියෙන තත්ත්වය හොඳයි කරගෙන ඒ පිනට වෙන්න ඕනේ මේ ඇදෙන්නේ. මේ වාසනාව පෑදිලා තියෙන කියලා අන්තිමට අතේ තිබිච්ච තුට්ටු දෙකටත් තට්ටු වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ කියන ස්වීප් ටිකට් නේ ගන්න ඕනේ. කොච්චරවත් කෝටි දෙකේ ජයමල් අද අදිනවා කිව්වගම ගිහිල්ලා රුපියල් 200ක 300ක 500ක වුණා ටිකට් අරගෙන අන්තිමට ඒවා උරච්චි කරලා නල් එක ගන්නවා. නැත්තම් අලු ටික ගා ගන්න වෙනවා. අපේ බාප්පණන්ගේ තොපිට ඇදෙනවා පෙරුම් කායන් ගත්තොත්. එහෙමයි කියන්නේ. ඉතින් මේ ඔක්කොම හූදු. මේ රජයේ විසින් අපේ සල්ලි සූක්ෂම ගන්න ක්‍රමයන් ලොතරයි කියන්නේ. ඒකවත් දන්නේ නැහනේ. හිතන්නේ මොකද අද නැත්තම් හෙට වාසනාව උදා වෙනවා. අදට වඩා එළිය හඳක් හෙට පායනවා. එහෙමයි කියන්නේ. එහෙම හිතේ ඉතා මිනිස්සු අනාගතය ගැන සිහින මවමින් වර්තමානෙ කැප කරනවා. නැත්නම් ඒ රුපියල් 20 කොලේ හරි ඉතුරු කරා නම් කීයක් හරි මොනවාරි කන්න තිබුණා අඩුමතර. මන් දන්නේ 20ට කන්න පුළුවන් ජාති වුණාට ඇතිනේ කඩේ. අරන් කන්න තිබුණා. කෑවෙත් නැහැ. අර කොලයක් අරගෙන බල බලා හිටියා. ඇත්තටම දිනුමක් ඇදිලත් නැහැ. ඒ නිසා මේ වගේ සත්වයා අල්ලන්න පුළුවන් ක්‍රමේ තමයි දෙයක් දෙන්න ඕන. ඇමක් දෙන්න. දැන් බලන්න අපේ බෝසතාණන්ගේ අල්ල ගන්න බැරුව හිටියනේ වැද්දෙක්. ස්වර්ණ මයුරා රත්තරන් පාටයි මොනරෙක්. මෙයා වල්ලන්න බෑ රජතුමත්කු අල්ලන් වරෙන්. කොයි බලනවා බලනවා කොහොමවත් බෑ. දානවා දානවා මල එකක්වත් බැඳෙන්නේ නැහැ. මොකෝ මෝර පිරිත කියනවා. මෝර පිරිත දන්නවන්නේ උදේ තියන් චක්කුමයි කරාචා. සූර්ය නමස්කාරයේ සත්බුදුවරුන නමස්කාර කරලා තමයි මොනර යන්නේ. මෙයා බලෝ ගෑණියෙක් දැම්මන වැඩේ හරියයි සමහරට. සෙබඩක්ව දැම්මා වැඩේට. සෙබඩ දැක ගමන් ගාථා මතක වුණා. පෑන්න පෑන්න පාර සෙබඩ වෙනම මලේ හිර වුණා. ලං ගියා. ගියාට පස්සේ ඉතින් හරි සතුටු රජතුමනමකෝ මේ මොනර වෙන මොනරු වගේ නෙවෙයි නිල් පාටනේ මෙහෙ මොනරු. මේ මයුරා රත්තරම් පාටයි. වාඩි කරලා සිංහාසනේ බණ ඇහුවා. මොනා කිව්වේ පන්සිල් වලින් අනුශාසනා කරලා තියෙනවා මේ අපේ බෝසතාණන් වහන්සේ. ගැලවුණා ඉතින් බණ දාන නිසා හොඳට ගියා. නැත්තම් ඉවරයි. ඒකෙන් කියන්නේ මොකද්ද? ඉස්ත්‍රියක් දාපු දෙන පුරුෂයා අහු වෙනවා. සමහර පුරුෂයෙක් දාපු දෙන ඉස්ත්‍රීන් අහු වෙන වෙලාවලුත් තියෙනවා. ඒතර මේ දාන්නේ මොකද්ද? සත්‍ය වැඩියෙන් කැමති જાති. ඇම. දැන් සල්ලි වලට න්‍යාස ගොඩක් අය. දේපල ධනයට නේ. ඒ නිසා ඒවට අල්ල ගන්න ක්‍රමත් තියෙනවා. ඒතර මේ ස්වාමීන් වහන්සේලා වුණත් අද කාලේ හරියට මෙයාට කොටු වෙනවා. මොකද හේතුව නොදන්නා කම නිසා. නොයෙක් නොයෙක් ඔය ඉස්ත්‍රි සම කතාවට ගියාම එයා ඒවයි දේවල් තියා ගන්නවා සාක්ෂි වශයෙන්. තියාගෙන පස්සේ කියනවා අර ආදරේ පැත්තකට යනවා සල්ලි ඉස්සරහට දාලා කියනවා මේව ඔක්කොම ප්‍රචාරය කරනවා දුන්න නැත්තම්. කීයක් හරි ගාණක් කියනවා. ඊට පස්සේ ඒක දෙන්න ඕනේ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැද වැඩේ වෙලා ඉවරනේ. හරි උඹ දාපංකෝ කියලා පාඩු ඉන්නත් පුළුවන් ඕන්න. එතකොට දාන්නේ නැහැ හැබැයි. ඉතින් මොකෝ එක දැම්ම කියලා එයාට වැඩකුත් නැහනේ. මුලින් බලන්නේ මේ කියන ස්වාමීනාසෙ චිර ප්‍රසිද්ධ කෙනෙක්ද, දේශකයන් වහන්සේ කෙනෙක්ද, බණ කිව්ව කෙනෙක්ද, ලංකාව දන්න කෙනෙක් නම් එයාව බය කරන් ලේසි. මොකද එයා හිතනවා මේ මගේ නම කැත වෙනවා. මම වගේ කෙනෙක්ට එහෙම වෙන එක හොඳ නෑ. ඉතින් අර විදර්ශනා වැඩිලා මම නෑ කියලා දැනගත්තු කෙනෙක් නම් ඔතෝදාපිය මම කියලා කෙනෙක් නෑ. ඒ ගෑනට බණක් කියන මම නෑ. ඒ ගෑණි බය වෙනවා. මම නෑ කියන්නේ මොකද්ද? අමුතු බිස්සුවක් ඇදලා. එතකොට එයාට ප්‍රශ්නයක් නැහනේ. ඒ වගේ තමයි කමක් නැහැ. මාව ප්‍රසිද්ධක් නැහනේ. ඕනනම් දාපන් උඹ. එතකොට මං ප්‍රසිද්ධ වෙලා එනෝනේ. නේද? එහෙමත් තියෙනවා. ඒකට කියනවා නෙගටිව් මාකටිං. මොකක්ද ඒක නම? නෙගටිව් මාකටිං. ඍණාත්මක අලවිකරණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරපු වැරද්දක් ප්‍රසිද්ධ වුණාම අපි ප්‍රසිද්ධ වෙනවා. වැරදි පැත්තෙන්. දැන් පොසිටිව් මාකටිං හරි අමාරුයි නේ. ඒක කට්ට කාලා බණ කියලා, සිල් රැකලා, ශාන්ත දාන්ත ඉඳලා බිම් බලන් ගිහිල්ලා ඒක හදා ගන්න. දැන් අර වගේ අස් නොහඹිනා වැඩක් කරලා ප්‍රසිද්ධ කරොත්
එක රැයෙන් ප්‍රසිද්ධ වෙනවා. හැබැයි මෙහෙමයි, හොඳ පැත්තෙන් නෙවෙයි ඒක. හොඳ එනට කරලියට එනවා යාව. ඒ කරලියට ආවට පස්සේ සමහරට ඉතින් එයා හිතපු එක හරියනවා. මම හිතේ ප්‍රසිද්ධ වෙනනේ, කොයි පැත්තෙන් හරි කමන්නේ, ප්‍රසිද්ධ වෙලානේ දැන් නේද? එහෙම තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දැන් තියෙනවා. මේකට හේතුව තමයි කොහොම හරි ලේසියෙන් කන්න බොන්න තමයි දැන් බලන්නේ. අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන කන්න. සමහරට තන මේ ස්වාමින්වහන්සේලා කියන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරිලා තියෙන කිරි පැණි නම් තියෙනවා. හැබැයි ඔය කියන සල්ලි නම් නෑ, ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා එහෙම හිතලා වෙන්න ඕනේ එවැනි උපාසකම්මල සද්ධාවෙන් ලං වෙලා තියෙන. ඉතින් අපි කියන නූතන චින්ච මාණිවිකා. නූතන මාගන්දියලා ඉන්නවද නැද්ද? ඉන්නෝ. හරි, ඔය වගේ තින් තියෙන මම දන්න ඒවා ඔය කිව්වේ. සමහර විට ඉන්නෝ ඒ අම්මා හැමදාම ලෙඩ වෙලා. අනීප වෙන දවසක් නෑ. අනේ මේ අම්මගේ වක්ගඩු දෙක නරක් වෙලා පිළිකාවක් ආදී වශයෙන් එකම ෆොටෝ ටික දදා හැමදාම සල්ලි එකතු කරන. මොකට එකතු කරන්න? අම්මට දෙන නෙවෙයි. අම්මා එහෙම අම්මගෙන ගැත්තෙන්නේ නෑ. ඇයි මේ ශ්‍රද්ධාවන්ත ජනතාවගේ මිල මුදල් ලබා ගන්න ලේසි දුකක් කිව්වට පස්සේ. ඉතින් ඕන තරම් දේවල් තියෙන බව දැනගෙන ඕනට වඩා තෘෂ්ණාව ඉස්තර කරගන්න නැතුව ලද දෙයින් සතුට වන්නේ නම් ඒ කිසි විපතකට අහු වෙන්නේ නෑ. නැත්තම් තමන් දහඩිය මහන්සියෙන් උපයාගත් ධනෙ එක රැයෙන් නැති වෙන්න පුළුවන්. එවැනි හූදු තියනවා දැන් කොළඹ රටේ තියෙනවා. රාත්‍රී සමාජ ශාලාවල තියෙනවා කැසිනෝ කියලා වර්ගයක්. ඒකට ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලන්නේ. තමන් එක රැයෙන් මුළු ධනෙම නැති වෙනවා. එහෙමන වෙච්ච අවස්ථා තියෙන වෙන ඕන තරම්. නමුත් කාටවත් කියන්නේ නැහැ ලැජ්ජයි. ඉතින් ඒ නිසා මේ වට ඇබ්බැහි වීම නිසා. මොකද්ද ඇබ්බැහි වෙන්න හේතුව? තියෙන මුදල 10000 ගුණයෙන් වැඩි කරගන්නේ එකම මොහොතින් පුළුවන් කියලා එක ප්‍රචාරය කරාට පස්සේ ඉතින් මිනිස්සු දිනු වෙන්න. ඉක්මනට දිනුනාද ඉක්මනට නැති වුණාද? ඉති වුණා. එන ඔය කියන්න බලාපොරොත්තුනේ මේ කහවණු වැස්සක් වැස්සත් ඉවස්ස වහිනකන් කටහරන් අර ටික ගෙදරට දාලා ඇවිල්ලා ලොක් කරලා ඇවිල්ලා ආයි බලන් ඉන්න තව වැස්සක් වහිනා කූඩේ තියන් ඉන්නවා. ඇයි ඒ වහින වැස්සෙත් ඉක්මනට එකතු කරගත්තෝනේ අපිට ලැබෙන්නේ. අනිත් මිනිස්සුත් පැනලා එකතු කරනවා කහවණු, අපි විතරක් නෙමෙයි. ඉතින් මේක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සන්තුට්ටි පරමං දනං කියන ලැබෙන දෙයින් සතුටු වුණොත් ඒක තමයි ලොකුම දේ. එහෙම නැත්නම් ධනෙ රැස් වෙයි, වාහන ලැබෙයි, ගෙවල් ඇති වෙයි, හාමුදුරුවොත් පොහොසතෙක් වෙයි, හැබැයි තිබිච්ච නිදහස විවේකයේ සතුට නැති වෙනවා. භික්ෂුවක් වුණාද එච්චරයි. ප්‍රසිද්ධ වෙලා සල්ලිකාරයෙක් වෙච්ච ගමන් එයාට මහානකම අමතක වෙනවා. ලොකු වාහන වලින් යන්න පටන් ගන්නකොට එයාට පැවිද්ද අමතක වෙනවා. ඔය සියල්ල මතක මුකුත් නැහැ. ඒව නෙවෙයි ඊට පස්සේ එන්නේ ඔළුවට මම හොඳ සල්ලිකාරයෙක් දැන්. මට කරන්න බැරි දෙයක් නෑ කියන තත්ත්වෙට එන්න පුළුවන්. එතකොට එයා පැවිද්දෙන් පිරිහෙනවා. ශ්‍රමණ ධර්මයෙන් එන ගිහි පැවිදි හැම දිනාටම මෙතන කියලා තියෙනවා මාලාකාරයේ මල් ගස් වලට නැගලා එක එක ගහට යන දුවනවා වගේ අරකට වඩා මේක හොඳයි කිය කියා සත්වයාද රූප සද්ද ගන්ධ රස පහස ඔස්සේ ගෙවල් දරවල් යාන වාහන ඔස්සේ මීට වඩා තව හොඳේ වැති කියලා දුවනකොට එයා දන්නේම නැතුව නිදිගත්තු ගමක් ගම් වතුරෙන් මුහුදට ගහගෙන යනවා වගේ මාරයා විසින් අපායට අරගෙන යනවා. මැරෙනවා අපාය යනවා. එනා සසර දිගින් දිගට මෙරි මෙරි අපායවල ඉපදෙන්නට හේතු හැදෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙන් දේශනා කළේ. ඒ කියන්නේ එහෙම එකතු කර කර යන්න කියලා නෙවෙයි අනුශාසනාව කළේ. ඒව එකතු කර කර යන්න නැතුව ලද දෙයින් සතුටු වෙලා දැහැමින් ජීවත් වෙලා ධර්මයේ හැසිරිලා සමතිපස්සනා වඩලා හිත හදාගෙන සුගතියට අමා මහ නිවනට යන්න වැඩ කරගන්න. අඩුමතරම සුගතියටවත් යන නැත්නම් යන්නේ අපායනේ. දැන් පේනවනේ දේශනා අපායට යන්නයි පාර හැදෙන්නේ. ඒ නිසා අඩුමතරමේ දිව්‍ය ලෝකයකටවත් නැත්නම් අපේ ධම්මජීව සානස කියන වගේ ගස් බඩ ගාන දෙවියෙක්වත් වෙන්න අඩුමතරමේ. ඒ කියන්නේ ෘක් දෙවියෙක්වත් වෙලා ඔය පිහිට ලබා ගන්න. එතකොට සන සම්පත් ඉතුරු වෙනවා, ත්‍රි හේතුක වෙනවා එතනදී. ධර්මයේ අහඬ වාසනාව ලැබෙනවා, නිවන් අවබෝධ කරන්නත් පුළුවන්. සුගතිය නිස්සෙල්ලා. එහෙනම් සුගතියට නිවනට යන්නට අප්‍රමාද වැඩ කටයුතු කළ යුතු බවයි අපේ නිෂ්ඨා. ඒ කරුණු කාරණා සිහිපත් කරගනිමින් අද දේශනා හමාර කරන අප විසින් මෙතෙක් රැස් කරගත් සියලු පින පින්වත් අපි හැම දෙනාට ශ්‍රවණය කරපු පින්වත් සැමටත් හැම දෙනාටමත් ඒකාන්තයෙන්
ඒ උතුම් නිවන පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අවිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු සෝපත්.